ආයුබෝ වේවා සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. අපි සේයා වැඩසටහන පසුගිය වැඩසටහන් දීක අපි පිළිවෙලටම කතා කරගෙන ආවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඒ ක්‍රියාකාරී රාජ්‍ය නිලධාරීන් සහභාගී කරවගෙන විදේශගත වෙලා සිටින ඔබේ ගැටලු සම්බන්ධව. නමුත් අද එයින් ටිකක් ඈතට ගිහිල්ලා අපේ රටේ වර්තමානයේ කාලීන ප්‍රශ්නයක් වෙලා තියෙන බුදු සසුන සම්බන්ධව ගෞරවනීය අති උත්තම සංඝ පරම්පරාව සම්බන්ධව හා බැඳිලා කතිකාවතක් රටේ ගොඩනැගී තියෙන පනතක් තියෙනවා. ඒ පනත සම්බන්ධව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත නමින් බුද්ධ ශාසන අමාත්‍යතුමා විසින් 2016 ජනවාරි මාස 12 වන දින ඉදිරිපත් කරන ලද පනතත් එක්ක තමයි අද සේයා වැඩසටහන අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. පුංචි දුකක් මගේ හිතට තියෙනවා, සුදු ඇඳුමක් නැති එක ගැන. හදිස්සි වැඩ කටයුතු නිසා අද ඒ විදිහට ලෑස්ති වෙන්න බැරි වුණා. අපේ ගෞරවනීය සාමින් වහන්සේගෙන් අති උත්තම සංඝ පරම්පරාවෙන් ඒ වගේම ප්‍රේක්ෂක ඔබින් ඒ ගැන කුකුස සැකය පුංචි කනගාටුව ප්‍රකාශ කරනවා. සමාවෙන්න කියලා ඉල්ලා සිටිනවා. කොහොම වුණත් හිත පිරිසිදුයි, වැඩේ කරගෙන යන්න පුළුවන් විශ්වාසය තිබෙනවා. ලෞතුරා ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ, උන්වහන්සේ චිත්තේශ්වරයි, උන්වහන්සේ ඉර්දීශ්වරයි, උන්වහන්සේ සමාධි සමාපතීශ්වරයි. මාගේ භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පන්සාරි ස්වසක් මුළුල්ලේ දේශනා කොට වදාළ අමිල ශ්‍රී සද්ධර්මය, චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රධාන කොට ඇති ගාම්භීර ශ්‍රී සද්ධර්මය චිරකාරයක් මේ සඳහම් දීපේ රඳවා ගැනීම පිණිස කටයුතු කළ ශාසන ස්ථිතකාමී තෙරපාණන් වහන්සේලා නොහිටින්නට අද බුද්ධ ධම්ම කියන රත්න දෙකම අපිට නැහැ. ඒ රත්න දෙකම අපි නියෝජනය කරන්නේ වර්තමානයේ සංඝ රත්නය විසින්. ඒ නිසා අවුරස පුත්ත වන්දනීය අතිපූජනීය සංගරුවන පිළිබඳව අද කතා කරන්නත් පාර්ලිමේන්තුවට ගෙන ගිය මේ අලුත්ම කතිකාවතක් ගොඩනැගූ පනත සම්බන්ධව සහ ඒ පනතේ තියෙන කාරණා පිළිබඳව අපි තරමක් පැහැදිලි කරගන්නටත් සේයා වැඩසටහන වෙන් කළා. ඒ නිසා අපි මේ වැඩසටහනේ ඉතාම ගෞරවනීයව සියලු සංගරුවන නියෝජනය කරමින් ඉතාම ගෞරවයෙන් ආරාධනා කළා උන්වහන්සේලා වැඩම කළා මේ ස්ථානයට. උන්වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප සීවලී අති උත්තම සංඝ පරම්පරාවෙන් පැවතගෙන එන අපේ රටේ පිණින් පහළ වෙච්ච ඉතාම සුජාත සේවයක් කරන්නට ශක්තියක් ධෛර්යයක් තියෙන අපේ වන්දනීය භික්ෂුන් වහන්සේ දෙනමකට අපි ගෞරවයෙන් ආරාධනා කළා. උන්වහන්සේ වැඩම කළා දෙපා නැමද. අපි සියලු දෙනාම, ඔබ අපි සියලු දෙනාම ඉතාම නමස්කාර පූර්වකෝ සේයා වැඩසටහනේ උන්වහන්සේලාට ආරාධනා කරමු දේශනා කරන්නට, මේ දේවල් පිළිබඳව අපිට අනුශාසනා කරන්නට, නොදන්න බොහෝ දේ කියා දෙන්නට අපි ඉල්ලා සිටිමු. මුලින්ම අපි හඳුනා ගනිමු සියම් මහනිකායේ මල්ලතු පාර්ශවයේ කොළඹ නවකෝරළේ ප්‍රධාන අධිකරණ සංඝනායක, කොළඹ ආනන්ද විද්‍යාලයේ විශ්‍රාමික සහකාර විදුහල්පති, ගල්කිස්ස බෞද්ධායතන අධිපති සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය දිව්‍යාගහ යසස්සී නායක සාමීන්ද්‍රයාණන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේ ඉතාම ගෞරවයෙන් නමස්කාර පූර්වකෝ පිළිගනු ලබනවා. මහත් භාග්‍යයක්, ශක්තියක්, ගෞරවයක් ඔබ වහන්සේ සේයා වැඩසටහනට වැඩම කිරීම ගැන අපි මුලින්ම මතක් කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා රාමණ්‍ය මහානිකායේ මහා ලේකකාධිකාරී මරදාන ශ්‍රී ලංකා විද්‍යායතනයේ ශ්‍රාමික පරිවේනාධිපති රාජකීය පණ්ඩිත මාතලේ ධම්මකුසල නායක සාමින් වහන්සේ වැඩම කළා. උන්වහන්සේත් ඉතා ගෞරවයෙන් නමස්කාර පූර්වකෝ පිළිගනු ලබනවා. අපේ සාමින් වහන්සේලා වැඩම කිරීම අපිට මහත් ශක්තියක්, අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වැඩම කිරීමත් මහත් භාග්‍යයක් අපිට. අපි කොතනින්ද අපේ වැඩසටහන ආරම්භ කරන්නේ? අපි විශේෂයෙන්ම සමස්තයක් ගත්තොත් වැඩිම පිරිසක් අපේ හාමුදුරුවනේ බෞද්ධ, සිංහල බෞද්ධ ජනතාව අපේ රටේ ඉන්නේ. බොදුනු කිතුනු අපේ සහෝදරවරු අපි එකට, මුස්ලිම්, බර්ග, විවිධ හින්දු ආගම අදහන ජාතීන් අපි හිටියත්
අපේ රටට ගැළපෙන සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය කියලා බොහෝ අන්‍යාගමික විද්වතුන් පවා ප්‍රකාශයට පත් කළා. ඒ නිසා අපේ ඉතිහාසයත් එක්ක ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම පෞරුෂය පංචශීල් සුරකින සමාජය නිති පංචශීලයේ රකින සමාජය කියන එක අපේ රටේ හරියටම ලේ ධාතුව වගේ. ඒ නිසා අද මේ තේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත පිළිබඳව කතාබහට ලක් වෙලා තියෙනවා. අපේ හාමුදුරුවනේ මේ වගේ පනතක් ගේන්නේ කාගේ ඌමනාවෙන්ද? රජයේ ඌමනාවෙන්ද? මේක රජයේ විසින් භික්ෂූන් වහන්සේලා ඇද බැඳ තබාගෙන වෙනස් ක්‍රමවේදයකට සකස් කරන්න තියෙන ඌමනාව මොකක්ද? ඌමනාව මේ පනත පිළිබඳව කතිකාවත ඇති වෙන්නේ. අපි පළමු කොට ස්තුති ගන්නවා කලම්බු මේ ටෙලිවිෂන් ආයතනයට මෙසේයා වැඩසටහන යටතේ මේ සාකච්ඡාව මගින් කරුණ ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව දැන් මේ ඇසූ ප්‍රශ්නය ඉතාමත් වැදගත් එකක්. එහෙමයි. සමහරු කතා කරනකොට කියනවා මේ ආණ්ඩුව විවිධ පනත් ඉදිරිපත් කරනවා වගේ මේ කතිකාවත් තේරවාදී කතිකාවත් ලියාපදිංචි කිරීම සඳහාත් පනතක් ඉදිරිපත් කළා කියලා. නමුත් ඒක සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර ප්‍රකාශයක් සිතුවිල්ලක්. මේ කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් අවශ්‍යයි කියන එක මේ පූජනීය මහා සංඝරත්නය ලංකාවට ඉරිගෙනවා නම් තුන්නිකායම මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු මුළු මහත් සංඝරත්නය දීර්ඝ කාලයක් තිස්සේම ඉල්ලපු ඉල්ලීමක් මේ ඉෂ්ට කරන්න යන අවස්ථාවක් වශයෙන් තමයි මා දකින්නේ. කවුරුත් දන්නව බොහොම ලොකු පෙරලියක් ඇති කරපු වාර්තාවක් තමයි බෞද්ධ තොරතුරු පරීක්ෂක සභා වාර්තාව 1956 කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේ ඉලිදක්වපු එක. මුළු රටේම තොරතුරු හොයලා හොයලා තමයි ඒකේ වැදගත් යෝජනාවල් ඉදිරිපත් කළ තිබෙන්නේ. ඒ 56 පමණ ඉඳලත් ඒ වාර්තාවේ පවා කියලා තියෙනවා සංඝාධිකරණ කතිකාවත් පිහිටවල සංඝ සමාජයේ සා විහාරස්ථාන මැනවින් පවත්වාගෙන යාමට වැඩපිළිවෙළ යොදන්න කියලා. ඒ විතරක් නෙමෙයි අරගෙන බැලුවොත් එම 2002 අවුරුද්දේ රජයේ මගින් කොමිෂමක් පත් කළා බුද්ධ ශාසන ජනාධිපති කොමිෂම කියලා එක. මේ කොමිෂන් වාර්තාව අරගත්තාම මේ වාර්තාවෙත් 54 වෙනි පිටේ සඳහන් කරලා තියෙන මෙන්න මෙහෙම සංඝාධිකරණ පනතක් වෙනුවට ඒ නිකායන්ගේ කතිකාවත්වලට නීතිමය බලය පවරා එමගින් භික්ෂූන් වහන්සේ අතර පැන නගින ආරවුල් අර්බුද විසඳීම වඩා සාසනා ලෝමී බව කොමිෂමේද අදහසයි. එසේ හේයින් ඒ නිකායන්ගේ කතිකාවත් ඉදිරිපත් වනතුරු නොසිට කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතට පාර්ලිමේන්තුව අනුමැතිය ලබාගත යුතු බව අපි නිර්දේශ කරමු. මේ බලන්න 2002 දීර්ඝ කාලීන ඉතිහාසෙ මම කාලේ ගන්නෙ නෑ. මේ 2002 අවුරුද්දේත් කියනවා කතිකාවත් එක එක නිකායවල් පාර්ශවල් හැදුවත් එකයි නොසදුවත් එකයි ඒක එක එක පාර්ශවලට නිකායවට ලියාපදිංචි කිරීමට අදාළ පනතක් නොපමාව සම්මත කරන්නේ කියලා එදා මේ කොමිෂමේ වැදගත් යෝජනා අතර සඳහන් වෙනවා. ඒ අනුව රජයන් ඉදිරිපත් වෙලා නොඑක් විදිහේ පනත් ගේන්න හැදුවා. නොඑක් අවස්ථාවල ඒ 2002 කාලවල 2011 අවුරුදු 12 අවුරුදු වල ගෙනෙන්න උත්සාහ කළාට මොකද එකක්වත් සම්මත කරගන්න බැරි වුණා විවිධ මතිමතාන්තර නිසා. මේක මේ රජයේ නෙමෙයි දීර්ඝ කාලීන රට පාලනය කරපු රජවල් අත ගහපු එකක්. ඒ අය අතිනත ගෙනල්ලා ගෙනල්ලා පාර්ලිමේන්තුව දක්වා සමහර ඒවා ආවා, සමහර ඒවා කැබිනට් එක දක්වා ආවා. නමුත් පාර්ලිමේන්තුවේ සම්මත වීමේ අවස්ථාවක් නැහැ. මේ පාර ත්‍රිනිකායක මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාට කාරක සංඝ සභාවල් ඒක මතිකව සම්මත කළා. රජයට බලපෑම් ඇති කළා මේ කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනතක් ඉදිරිපත් කරන්න එක. ඒ අනුව තමයි ඔය ඔබතුමා සඳහන් කළ මේ අපේ අතේ තියෙන මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මේක රජයේ වැඩක් නෙමෙයි සංඝ රත්නයේ ඉල්ලීම අනුව කරපු මහා පුණ්‍යවන්ත වැඩක්.
හොඳයි දැන් අපි මෙතෙන්දී අන්න එක ගැටලුවක් ලියාගත්තා බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් තිබුණා රජයේ මැදිහත් වෙලා පනතක් ගෙනහැල්ලා භික්ෂූන් වහන්සේලාට නීති රාමුවකට කොටු කළා උන්වහන්සේලාට යම්කිසි රාමුවක් තුල කටයුතු කිරීමේ ක්‍රමවේදයක් සකසනවාය කියා එනම් අපේ සාමින් අපේ සාමීන්ද්‍රයන් වහන්සේ මතක් කළ විදිහට මේක භික්ෂූන් වහන්සේලාට කරන සේවයක් මේ පනත කළ යුතුයි සම්බුද්ධ ශාසනයට සිද්ධ කරන සේවයක් හොඳයි අපේ මීළඟට යොමු වෙන්නට කැමති අපේ මාතලේ ධම්මකුසල නායක සාමීන්ද්‍රයාණන් වහන්සේට අපේ හාමුදුරුවනේ දැන් පළවෙනි රහතන් වහන්සේලා 69 ධර්මදූත කණ්ඩායමේ හැටියට ලෞතුරා බුදුපියාණන් වහන්සේ එක මගක දෙනමක් නොයන විදිහට දැනුම් දීලා පිටත් කළ අරිනවා. උන්වහන්සේලා ධර්ම දූත සේවාව ඉෂ්ට කරගෙන යනවා ඒ ප්‍රදේශවල දහම් පටලනවා පතුරවනවා ඒ අනුතුරුව එතෙන්දී අපිට දැනගන්නට ලැබෙන දෙයක් තමයි ඉන්දියාවේ හැම ප්‍රදේශයකටම ධර්ම ප්‍රචාරය කිරීමේදී රාජ රාජ අමාත්‍ය යাদী කණ්ඩායම් විසින් ඒ ගම්මානවල උන්වහන්සේලාට නවාතැන් පහසුකම් සපයලා විහාරාරාම කරවල පූජා කරාට පස්සේ උන්වහන්සේලා නවතිනවා වැඩ ඉන්නවා ඊට පස්සේ තමයි මේ ගමත් එක්ක ජනතාවත් එක්ක භික්ෂූන් වහන්සේලාගේ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ වැඩිපුර අපේ හාමුදුරුවනේ එතෙන්දි මේ ඉතිහාසයේ මේ වගේ පනත් තිබුණාද පනත් ගෙනාවද නීතිමාලාවන් රජයේ විසින් මේ තිබුණාද ඉන්දියාවේ මේ බුද්ධ කාලයත් එක්ක පොඩ්ඩක් අපි ඉතිහාසයේ මම කැමති මතු කරගන්නට අපේ ධම්මකුසල නායක හාමුදුරුවනේ වැදගත් ප්‍රශ්නයක් මතු කළේ ශාසන ඉතිහාසය ගැන කල්පනා කරන විට මේ ශාසනික පැවැත්මේ යහපත පිණිස ශාසනික පැවැත්මේ ආරක්ෂාව පිණිස බුදුරජාණන් වහන්සේ විසින් පනවා වදාළ විනය පිටකය කියලා එකක්. විනය පිටකය කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාගේ හික්මීම ඇතුළත් කරලා තියෙන දහම් කොටස් තමයි. ඔබතුම ආරම්භදී මතක් කළ චරිත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය කියන තැනදී මේ අමුතුයෙන් විනය නීති රීති කියන උවමනාවුනේ නැහැ. මොකද 61 රහතන් වහන්සේලා. එහෙමයි. ඒ රහතන් වහන්සේ කියලා කියන්නේ ආධ්‍යාත්මික හැකියාවෙන් බොහොම ඉහළම තැනට පත්වෙච්ච උත්තමයෝ. නික්ලේශී භික්ෂුන්. නික්ලේශී උත්තමයෝ. ඒ නික්ලේශී උත්තමයන්ට වුමනා වුණේ නැහැ එහෙම අලුතෙන් නීති රීති පනවන්න. නමුත් බුදුපියාණන් වහන්සේ ටිකක් කල් යනකොට පිරිස වැඩි වෙනකොට ඒ පිරිසේ සමගිය පිරිසේ දියුණුව පිරිසේ යහපත ඒ වගේම පිරිසේ ගුණධර්ම වල තියෙන දස අත්ත වශයෙන් පටිච්ච කියලා බණපොතේ කියනවා කාරණා 10ක් මුල් කරගෙන වික්ෂුන් වහන්සේලාගේ ප්‍රීතිය සමගිය සංවර්ධනය ආදී කරුණු මුල් කරගෙන විනය නීති පනවන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වුණා බුදුරජාණන් වහන්සේ ඒව විනය ශික්ෂාපද පැනෙව්වා ඒ විනය ශික්ෂාපද පනවලා සකස් කළ තියෙන විනය සමූහයට තමයි අපි දැන් විනය පිටකය කියන වචනේ පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් බුදුපියාණන් වහන්සේගේ දේශනාව අද ක්‍රමයේ හැටියට සූත්‍ර පිටකය විනය පිටකය අභිධර්ම පිටකය කියලා පිටක තුනකට බෙදෙනවා. එතකොට රාජරාජ මහාමාත්‍යාදීන්ට භික්ෂුන් වහන්සේට අමතුයෙන් නීති පනවන්න උවමනාවුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය විනය දේශනා කරන තැන්වල රාජානං අනුවත්තිතුම් රජවරුන්ගේ නීතිත් අවශ්‍ය තැනදී පිළිපැදීමේ තියෙන වටිනාකම පැහැදිලි කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පනවා වදාළ විනය ශික්ෂාපද අතර දැනට 227ක් පමණ ශික්ෂාපද සමූහයක් මුළු විනය පිටකයේම තියෙනවා අන්තර්ගත වෙලා භික්ෂුන් වහන්සේගේ සිවුරු පෙරවීම භික්ෂුන් වහන්සේගේ හිස බෑම භික්ෂුන් වහන්සේගේ ගමන බිමන භික්ෂුන් වහන්සේගේ සිව්පස පරිභෝගේ සිව්පස පරිභෝගේ කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේ හතර පරිභෝග කරන අවස්ථාවකදී භික්ෂුවක් විසින් පිළිපැදිය යුතු විනය නීති රීති සමූහයක් අන්තර්ගත වෙලා තිබෙනවා. ඉතින් ඒ විදිහේ විනය පිටකයකින් මේ හික්මුණු භික්ෂු සමාජයට මුලදී රජවරුන්ට අමුතුවෙන් නීති පනවන්න උවමනාවක් වුණේ නැහැ. එහෙමයි. රජවරු එහෙම නීති පනවෙත් නැහැ. ඒ එදා බුදුසමයේ ඉන්දියාවේම ප්‍රචාරය වල නැතරුන්නේ නැහැ. ඉන්දියාවෙන් අනිත් රටවල් වලටත් බුදුසමයේ පැතිරලා ගියා. ශ්‍රී ලංකාවටත් පැතිරලා ආවේ ඒ විදිහට.
ඒ අවස්ථාවේදීත් අද දක්වාමත් භික්ෂුන් වහන්සේ ක්‍රියාත්මක වෙන්නේ විනය පිටකයට අනුවමයි. නමුත් කලින් කලට ඒ භික්ෂු සංස්ථා සමූහයන් වශයෙන් පාලනය කිරීමට උවමනා කරගන්න නිසා කතිකාවත් කියලා භික්ෂුන් වහන්සේලාගේ පොදු සංවිධාන පොදුවේ ගත්ත නිගමන සමූහයකින් තමයි දැන් සංඝයා පාලනය වෙන්නේ. එහෙමයි අපේ හාමුදුරනේ. දැන් මෙතෙන්දී දැන් ගැටලුවක් තියෙනවා අපි කතා බහ කළ යුතු තැනක්. ඇයි දැන් විනය පිටකයක් තියෙද්දී පනතක් ඕනිද කියන එක? මෙතන සලකා බලන්න ඉතාම වැදගත් දෙයක්. විනය තමයි මේ ශාසනයේ ඉතාමත් මනාප පාලනයක් පැවැත්මක් අභිවෘද්ධියක් සලසා දෙන ප්‍රධානම අංගයේ විනය. එහෙමයි. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ඒ විනය කලක් යනකොට පොඩි පොඩි පළුදු වීම් ඇති කරගන්න. මෙන්න මේවට පිළියම් යොදන්න ඉන්දියාවේ දඹදිව අනුගමනය කළ ක්‍රියාමාර්ගය තමයි සංගායන. ලංකාවේ අනුගමන කළ ක්‍රියාමාර්ග තමයි කතිකාවත් පිළියල කිරීම. දැන් බලන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 100ක් යනකොට භික්ෂුන් වහන්සේලා අතර විනය පිළිබඳව පොඩි පොඩි ගැටලු ඇති වෙලා තමයි දස වස්තුව කියන එක ඉදිරිපත් කළේ. අකප දස වස්තුවක් ඉදිරිපත් කළා. එතකොට ඒක निराකරණය කළි වෙලා ධර්මය මැනවින් පිරිසුදු කරගන්නට විනය මනාකොට පිරිසුදු කරගන්න තමයි ඔය යසමහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් දෙවෙනි ධර්ම සංගායනාව කළේ. එතකොට ඒයින් සම්පූර්ණ විනයට පටහැනි භික්ෂූන් වහන්සේලා වෙන් වෙලා තේරිය නිකාය පිරිසුදු භාවයට පත්. උපාලි මහරහතන් වහන්සේට වගේ ඒ උපාලි මහරහතන් වහන්සේ පළමිනි ධර්ම සංගායනාව ඇති වුණේ අවස්ථාවේ. මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේ තුන්වෙනි ධර්ම සංගායනාව. එතකොට බුදුහාඳුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 100කින් දෙවෙනි ධර්ම සංගායනාව, තව 135ක් විතර යනකොට තුන්වෙනි ධර්ම සංගායනාව. ඒත් වෙනත් විවිධ මිත්‍යා දෘෂ්ටිකයන් වෙනත් ආගමිකයන් සාසනයට ඇතුල් වෙලා විනය විරෝධීව වැඩ කටයුතු කරන වෙලාවේ ධර්මය පිරිසිදු කරලා නියම පිරිසිදු සංඝ සමාජයක් මනාපවැත්මකින් ඇති කරන්නට තමයි ඔය සංගායනා ඉහි පැවැත්වුවේ. ලංකාවාවෙන් පස්සේ මිදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩලා කාලයක් යනකොට කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ભેද ඇති වුණා અભયગીરીયે મૂળ කරගෙන, ජේතවනාරාමයේ મૂળ කරගෙන. නමුත් ලොකු පළුද්දක් නැහැ. අපිට කතිකාවත් පැහැදිලිවම දකින්න ලැබෙන්නේ පොළොන්නරියුගේ මහා පරාක්‍රම වරජතුමා ඔය මේ ගල් විහාරයේ කියන එකේ ඒ කතිකාවත හොඳට සඳහන් වෙලා තිබෙනවා. නිස්සංග මල් රජතුමාගේ කතිකාවත තියෙනවා. ඒයින් අනතුරුව දෙවෙනි පරාක්‍රම බාහු රජතුමා දඹදෙන යුගයේ කතිකාවත් පිළිහිටවල තියෙනවා. ඊළඟට කෝට්ටේ යුගයේ ගත්තා 6 පරාක්‍රම බාහු රජතුමා, මහනුවර යුගයේ ගත්තා ශ්‍රී වික්‍රම රාජසිංහ ආදී රජවරු කතිකාවත් පිළියෙල කරපු ආකාරය කියන විමසුවාම් පේනවා. ඒ වකවානුවල ශාසනයේ ඇති වෙච්ච විවිධ අර්බුද, ඒ වගේම සංඝ සමාජයේ ඇති වෙච්ච විවිධ ප්‍රශ්න, කැලල් සහිත ඇවතුම් පැවතුම් ආදිය ගැන සලකලා බලන නිර්මල සංඝ සමාජයක් ඇති කළා බුද්ධ ශාසනයේ බබලවීමට ක්‍රියා කිරීම තමයි ඒ කතිකාවත්වල පරමාර්ථය. හොඳයි. ස්වාමින් වහන්සේලා දෙනමකින්ම විමසිය යුතු ප්‍රශ්නයක් තියෙනවා. මටත් ඒක විසඳ ගන්නට අවශ්‍යයි. අපේ දුරකථන අංකය ඔබ දන්නවා, මේ තිරේ දිස්වේවි සජීව සම්බන්ධතාවය ලබා ගන්න පුළුවන් ඔබට. ඉතාම කෙටියෙන් ප්‍රශ්න අහන්න, අනවශ්‍ය ප්‍රශ්න නැතුව අවශ්‍ය ප්‍රශ්න කෙටියෙන් අහලා මේ ඒ දුරකථන අංකයට කතා කරලා සජීව සම්බන්ධතාවය ලබා ගන්න සේවා වැඩසටහනට අවස්ථාව තියෙනවා. ඒක මතක තියාගනිමු. ඔය සජීව සම්බන්ධතාවය ලබා දෙන දුරකථන අංකයේ තිරේ දිස් වෙනවා. අපේ හාමුදුරුවනේ නිතරම මේ නිකාය පිළිබඳව අපි කතා කරනවා. ඒක අපි දන්නේ නැහැ ඇත්තටම. පැහැදිලිව භික්ෂුන් වහන්සේ නමක් දැක්කහම, උන්වහන්සේ බැහැ දකින්න ගියාම, පන්සලකට ගියාම අපි කවුරුත් නිකාය දන්නේ නැහැ. මේ මොන නිකායද? දැන් අපිට ඇත්තට වැඩකුත් දැනන්නේ අපේ හාමුදුරුවනේ දානෙකට ආරාධනා කරන්න නේද? මේ පාංශකූලයක් දෙන්න නිකායක් වැඩක් නැහැ. අපි දකින්නේ බුදු පියාණන් වහන්සේගේ ආර්ය මහා ශ්‍රාවකයෝ විදිහට, සංඝ රත්නයේ විදිහට. ඒක අපිට මැනිකක්. ඒ සංඝ රත්නයේ විදිහට අපි දකින්නේ. නමුත් මේ නිකායන් කියවෙනවා සියම් මහා නිකාය, අමරපුර මහා නිකාය, රාමන්නේ මහා නිකාය. ඇත්තට මොකද්ද මේ අපේ හාමුදුරුවනේ? ඒක ඇත්තටම ගත්තාම දැන් මූලදී තිබිච්ච සංඝ සමාජය හුඟා පරිහානියට පත් වෙලා
මහනුවර යුගයේ වෙනකොට සංඝ සමාජය හොඳටම පිරිහිලා ගිහිල්ලා. අන්තිම වෙනකොට උපසම්පදා භික්ෂූන් වහන්සේ කෙනෙක් නැති තරම්. එපමණක් නෙවෙයි සමහර වෙලාවට සිවුර පොරවාගෙන සමහර මේ ගෙලේ කහ පාට නූලක් විතරයි දරන්නේ. එවැනි අය භික්ෂූන් වහන්සේ ඉඳගෙන බලි තොවිල් කරලා නොඑක් විදිය කට්ටිවර කරලා නොඑක් විදිය තොවිල් නටමින් කල්ගත කරා. සමහර අය ඉතාමත් පහතින භික්ෂුනාමෙන් හිටිය උපසම්පදාව නැති වෙනවා. අන්නේ කාලේ මේ රටේ නැවත වරක් බුද්ධ ශාසනයේ ඉතාමත්ම ඉහළ මට්ටමකින් බබළුවන්නට සංඝ සමාජ උපසම්පදා භික්ෂූන් වහන්සේලා ඇති කරන්නට සියම් දේශයෙන් උපාලි අරිය මුනිආදී ආදරුනේ මට බාධා කරන්න හිතෙන්නේ නැහැ. බාධා කරන්න වෙනවා මේ බන්දුල මහත්තයා ඉන්නවා කටාර වලින්. අයිබන් බන්දුල මහත්මයා. අයිබන් මේ මගේ පස්සේ කියන්නේ මේ ඥානසාරහා මුදුරු අපේ බෞද්ධාගම වෙනුවෙන් නැති හිටිනක කොහොම ආඩම්බරයි. ඒ ආමුදුරුවන්ට ඒ ස්වාමි වහන්සේට කරපු වැඩේ ගැන මම සෑහෙන කනගාටු වෙනවා. අනිත් එක තමයි මේ හොඳමයි බන්දුල මහත්මයා, බොහොම ස්තුතියි ඔබට. අපේ හාමුදුරනේ පිළිතුරක් දෙනවා නම් පොඩි වෙලාවක් දෙන්න පුළුවන් ඒ සම්බන්ධව. ඇත්ත වශයෙන්ම හාමුදුරු වශයෙන් විනය ප්‍රශ්නයක් එතන ඇති වෙලා තියෙනවා නම් රජය කියලා තිබුණා මේක මානායක හාමුදුරුන්ට පැමිණිලි කරනවායි කියලා. මේ වගේ විනය ප්‍රශ්නයක් ඇති වුණාම සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා විනිශ්චයට යන්න නරකයි. ඒ ගැන අදහස් ප්‍රකාශ කරනවනේ ඒ නිකායවල් වල මානායක හාමුදුරු සංඝ සභා ඒ පිළිබඳව විමසා බලලා මේ ඒකට අවශ්‍ය කරන මොන හරි වරදක් වෙලා තියෙනවා නම් ඒ පිළිබඳව ගත යුතු පියරවල් ගණීවි. ඒක නිසා මම හිතනවා ඒ ගැන අපි එක එක්කෙනාගේ මත ඉදිරිපත් කරනකොට මේ සංඝ ගෞරවය නැති වෙනවා. මේක අහගෙන ඉන්නේ හාමුදුරුවෝ විතරක් නෙවෙයිනේ, බෞද්ධයෝ විතරක් නෙවෙයිනේ. ඒක නිසා මම හිතනවා මේ වගේ එකක් දිගින් දිගට අපි අහලා සාකච්ඡා කරනවට වඩා අපේ මේ අපේ මාතෘකාව ඉතාමත් වැදගත් මාතෘකාවක් හන්දම ඒ ගැන සාකච්ඡා කරනවා නම් අපි මේ ප්‍රශ්නේ මගහරින්න කියනවා නෙමෙයි. මෙවැනි වෙලාවක ඕකගෙන කතා කිරීම මම හිතනවා ඒ අධිකරණ ප්‍රශ්නයක්නේ. ඒක නිසා ඒ ගැන කතා කිරීම තරමක් අත්හිට වනවා නම් හොඳයි කියලා මම හිතන්නේ. හොඳමයි. එහෙනම් මාතෘකාව සම්බන්ධ ගැටලු අහන්න ඇත්ත උන්වහන්සේගේ අපි ඉතාම ගෞරවයෙන්නේ පිළිගන්නවා, ඒ අදහස් ගරු කරනවා. අද කතා කරන්නේ මේ කතිකාවත් පනත ගැන. අපි ඒ ගැන යොමු වෙමු. අවශ්‍යදේ ඒ සම්බන්ධව අවශ්‍ය විටක ඔබට තොරතුරු ලබා ගන්නට දැන් මේ මාධ්‍ය වලින් ඔබට ඕනි තොරතුරක් ලබා ගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. අපේ හාමුදුරුවනේ ඒක සම්බන්ධව කෙටියෙන් චුට්ටක් ගත්තොත් ඒ ප්‍රශ්නෙත් එක්ක යා මූලාශ්‍ර කරගත්ත ගැටලුවත් එක්ක සාමාන්‍ය සිවිල් නීතිය කොහොමද බලපාන්නේ උතුම් සංඝරත්නයට? ඒක බොහොම වැදගත් ප්‍රශ්නයක්. මං හිතන්නේ අපේ දිව්‍යාගා නායක හාමුදුරුවෝ මතක් කරමින් හිටියේ මේ නිකාය කියන ඒවා ආරම්භුනේ කොහොමද කියන එක කලින් කතා කරමින් හිටියේ. බුදුන් වහන්සේ මේ අපේ වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ දක්වම උන්වහන්සේ ආවා. නමුත් අර මේ ප්‍රශ්නේ නිසා උන්වහන්සේට කියන්න හිටිය කොටසක් එතනින් මගහැරුණා. මොකද ඒ වෙලාවේදී නිකාය කියන නම පාවිච්චි කරන්නේ නැතුව සිල්වත් සමාගම කියන නමයි පාවිච්චි කළේ, වචනේ පාවිච්චි කළේ. නිකාය කියනක පාවිච්චි කළේ සිල්වත් සමාගම. සිල්වත් සමාගම. එතකොට සරණංකර සංඝරාජයන් වහන්සේ පිහිටුවේ සිල්වත් සමාගම. ඔව්. අපි හඳුරු නවත්තපු තැනට යමු. මොකද අපේ මාතෘකාව මම හිතනවා මේ අපි ගතක මේ පනත ගැන තොරතුරු හුඟාක් කතා කිරීම මේ වෙලාවට හිටිට වැදගත් නිසා අපි ගත්තොත් පනත ගැන කතා කරගෙන ඔව් ලික් සැකවෙන් කියනවා නම් සියම් දේශයෙන් උපතම්පද හාමුදුරු ආපු නිසා නේද නගරනේ. ඒ සියන්නිකාය කියලා හැඳින්නවා. අමරපුර ප්‍රදේශයෙන් ආපු හාමුදුරන් වහන්සේලා පිහිටෙව් අය මෙහි ඇවිල්ලා උපසම්පදාව පිහිටවල සංඝ පරම්පරා ඇති වුණාම ඔන්න අමරපුර නිකාය ඇති වුණා. රාමඤ්ඤ දේශයෙන් හාමුදුරු වඩම්මල මෙහි උපසම්පදාව පිහිටෙව්වම රාමඤ්ඤ නිකාය කියන මහා නිකාය කියලා ඇති වුණා. නමුත් මේ හාමුදුරු අතර මොනම ભેදයක්වත් නැහැ.
මේ හාමුදුරු මේ පේන දැන් බැලුවම ඔබතුමාට පේන තර අපේ නායක හඳුරු වෙනම පාට දිවුරක් පේනවල මම වෙනම පාට දින මෙතන බැලුව බලමට පේනවා මේ නිකන් ભેදය එහෙම එකක් නැහැ දැන් තුන්නිකායම මා හාමුදුරු සේනම් බොහොම සමගි ඔව් දැන් අපේ හාමුදුරු අර සාමාන්‍යයෙන් ඒ සාමින් වහන්සේ නමක් දැක්කාම තව සාමින් වහන්සේ නමක් නිකාය හඳුර ගන්න ක්‍රම තියෙනවා එහෙම නැහැ අහිබබ ගානවා සමහරයි ඒක ඉතින් පරම්පරාවෙන් පරම්පරාවට කරගෙන එන දේ කරනවා මිසක එතනත් මේ ගැටලුවක් නැහැ ලොකු ගැටලුවක් අපි මේ දැන් අර වහල කතා නගර කෙලින්ම කතා කරොත් මේක කුල ભેදයක් නෙමෙයි නෑ එහෙම එකක් නෑ එහෙම එකක් නෑ එකක් නෑ හොඳයි අපි යනවා අපේ හාමුදුරනේ දැන් මේ මෙතෙන්දි දැන් නිකාය කියන වචනේ පාවිච්චි කරන්න ගත්තේ එහෙමයි ඒ වික්ෂු කොටස් සාමාන්‍ය ලංකාවේ දැන් තියෙන හැටියට 30,000කට වැඩි සංග පිරිසක් ඉන්නවා උන්වහන්සේලා පාලනය කරන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි මේ කතිකාවතුලින් නියම කරන ක්‍රමය. එතකොට ඒ පරිපාලන රටාව කරගන්න උවමනා කරන නිසා නිකාය තුනක් රටේ පවතිනවා. එහෙමයි අපේ අඳුර. දැන් මෙතෙන්දී දැන් සාමාන්‍යයෙන් පන මේ කතිකාවත් සහ මම හිතන්නේ දුරගතන ඇමතුමක් තියෙනවා අපිට තව. කවුද මේ? සෞදි අරාබියේ විමල සේන මහත්මයා. ආයිබෝන් ආයිබෝන් සන්තුමා ආයිබෝන් අපේ ආන්දරෝන් මාල්කිරා දිනවම ඉතාලම ගෞරවයෙන් පිළිගන්නවා මේ මම දන්නේ විදිහට නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මම හිතන්නේ හංගන තැනක් නෑ හැංගිච්ච තැනකුත් නෑ ඉතින් ඒක නිසා මම නම් කියන්නේ අපි සාකච්ඡාවකට බඳුන් කරනවා යම් කිසි කාරණයක් ඇත්ත වශයෙන් මේ විනිවිද දකින්න සත්‍යයක් ප්‍රකාශ කරලා ඒක නිර්වාදයෙන් කරගෙන කතා කරොත් ප්‍රශ්නයක් නම් මතුවෙන්නේ නැහැ. අපි ප්‍රශ්නේ යටපත් කර කතා කරොත් ඒ ප්‍රශ්නේ තව තවත් කුතුහලයකට ඇති වෙනවා. ඉතින් මම හිතන්නේ මේ ප්‍රධාන හේතුව මම හිතන්නේ අද කාලේ මේ ප්‍රශ්නේ ඇති වෙන්න අපේ සංඝ සමාජයේ අපේ හාමුදුරුවෝ අතර මං හිතන්නේ විනය කියන එක මං හිතන්නේ මේ පන්සලෙන්ම නැතුණවද්දෝ කියන සැකයක් තියෙනවා. ඒ නිසා තමයි අද මේ තරම්ම රජයකට කියලා විනයක් හදන්න. يعني අපේ හාමුදුරන් වහන්සේලාගේ විනයක් රජයක් විසින් මේ ඇති කරන්න යෝජනාවක් ගෙනාවේ ඒ නිසාද කියලා හිතනවා. මොකද සංඝ සභාවෙන්ම අපේ දරුතර හාමුදුරන් වහන්සේලා එකතු වෙලා කතිකාවක් කළා තමයි මේ විනය ශාසනය ඇතුළේ ඇති කරගති යුත්තේ. ගියන්ට පුළුවන්කමක් නැහැ අපේ මේ අපේ ගරු හාමුදුරන් වහන්සේලාට විනයක් ඇතුව ජීවත් වෙන්න කියලා උපදේශයක් දෙන්නේ. එංග මං හිතන්නේ මේක ඊට වැඩිය ගෞරවයක් ඇති වෙයි මහානායක හාමුදුරන් වහන්සේලාගේ ඇතුව මුළු සංඝ සභාවම එකතු වෙලා මේ සාකච්ඡා කළ යම් කිසි තීරණයකට ඇවිල්ලා එය නීතිගත කරා නම් වඩා හොඳයි කියලා තමයි මගේ අදහස. ඉතින් මේ තුලින් අපේ බෞද්ධ අබෞද්ධ සෑම දිනාගෙම හිත ගොඩාක්ම ඇත්ත වශයෙන්ම කියන්න බැරි තරම් දුකකට වේදනාවකට පත් වෙලා තියෙනවා. මේ ගැන කුතුහලයකුත් තියෙනවා. දැන් මේ ධර්මයේ මොකද ආමඳුරුල්ල අරගිනේ මේ විනය එතකොට එක එක අයට බෙදිලා එක එක විදිහට ආමඳුරුකල තව එක්කෙනෙක් ආමඳුරෝ හිරේට ගන්නවට තව එක්කෙනෙක් හොඳයි කියනවා. මේ යෝජනාව තව ආමඳුර කෙනෙක් හොඳයි කියනවා. තව කෙනෙක් හොඳ නැහැ කියනවා. මේක ඇත්ත වශයෙන්ම අපි සංඝ සභාවේ විතර සාකච්ඡා කරලා මේ විසඳගත් ප්‍රශ්නයක්. ඇත්ත වශයෙන්ම මේක බෞද්ධයන්ට මරු පහරක් වැදුනා වගේ තමයි මේ ප්‍රශ්නේ. හාමුදුරන් වහන්සේලා විසින්ම මේ ප්‍රශ්නේ වැඩි කරනවා මිසක් මේට පිළිතුරක් හොයන්නේ නැහැ කියන එකමයි මගේ විශ්වාසය. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. හොඳයි ධර්මසේන මහත්මයා හොඳ ප්‍රකාශයක් කළාර මේ ගිහි සමාජයේ විසින් වික්ෂූන් වහන්සේලාට දැන් මටත් මේ ප්‍රශ්නේ දිනනවා හරි අමාරුවෙන් ගිහියෙක් විදියට මේ වැඩසටහන මේවන්නේත් අපේ ආවුදුරනේ අපේ අකලංක මහත්තයත් ඉන්නවා මේ නාලිකා ප්‍රධානී අපි දෙන්නත් කතා කළා මේ විනය ගැන කොහොමද ආවුදුරන්ගෙන් අපි අහන්නේ දැන් එහෙම අහන්න බෑනේ අපිට වික්ෂූන් වහන්සේ නමක්ගෙන් අහනවා කියන එක හරි අසීරු කාරණාවක් ඇතනම ධනසේන මහත්තයා ඉදිරිපත් කළ අදහස් හරීම වැදගත් මේ මොකද කාලීන අදහස් ටිකක් ඔබතුමා ඉදිරිපත් කරේ මේ අරගෙන බැලුවාම මේ හැමදාමත් කතිකාවත් මේ රටේ පිළියෙල කරලා තියෙන්නේ හාමුදුරුවන්ගේ ඕනකම පිට රජවරු රාජ අනුග්‍රහය එකට දීලා තියෙනවා ඒක රජයේ මගින් ක්‍රියාත්මක කරන තත්ත්වෙට පත් වෙලා තියෙනවා එහෙම හාමුදුරුවෝ ඉල්ලන්නේ හේතුව සංඝ සමාජය තුළ
එහෙම නැත්නම් ආරාම පාලනය තුළ ඇතිවන දුර්වලකම් නැති කරන්න තමයි මේ මහාමුදුරු මැදිහත් වෙලා ඒ කාලවල වැඩ සිටිය සංඝ පිතෘවරයන් වහන්සේලා මැදිහත් වෙලා ඒ කතිකාවත් මේකල තියෙන්නේ පිළියෙල කළ දෙන. අදත් මේ දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ ත්‍රෛනිකායක මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු සංඝ සමාජය තමයි මේ යෝජනාව කළේ. ආයි ගිහියෝ මේක කිසිම දේශපාලන පක්ෂයක්වත් කවුරුවක්වත් ඕනකමට කරන දෙයක් නෙමෙයි. සංඝ සමාජයට පේනවා මහානායක හඳුනුන්ට කාර්ක සභාවට උගත් බුද්ධිමත් සුපේසල ශික්ෂාකාමී සංඝ රත්නයට පේනවා සමාජයේ සමහර භික්ෂුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් ක්‍රියා මාර්ග සාසනානුලෝමික නෙවෙයි, විනයානුකූල නෙවෙයි. ඒකවා හොඳට කල්පනා කරලා බලලා අන්න අර අනවශ්‍ය වැටක් බැඳගෙන සාසනය රකින්න වගේ කතිකාවත් එක එක පාර්ශ්ව මගින් නිකාය මගින් සාදලා තියෙනවා. කතිකාවත් හැදීම බොහොම ඈත ඉතිහාසයේ බොහොම ඈත කාලේ. නමුත් ඒක රාජ්‍ය බලයක් කතිකාවට නැති වුණොත් ඒක ක්‍රියාත්මක කරන්න බෑ. රජයේ අනුග්‍රහයක් ඕන. දැන් රාජ්‍ය නීතිය ධර්ම නීතිය කියලා දෙකක් තියෙනවනේ, නීති දෙකක් තියෙනවනේ. රජවරුන්ට බෑ ධර්මයෙන් තොරව වැඩ කරන්න. ඒ නිසානේ සාමහ රජවරු නීතිපනවල ඉවර වෙලා මේ ඔබතුමාලත් කවුරුත් දකින්න නැතේ ඔය කළු දිය පොකුණ වගේ ශිල්පි කියවල බලන්න, ගැරන්ටි කියලා ශිලාලේඛන බලන්න. ඒවයි කපුටංගේ රූප, බල්ලංගේ රූප, නයි පොළොංගේ රූප වෙන ඒවා කොටලා තියෙන්නේ. මොනවද ඒ විතරක් නේ, වාක්‍යම ලියලා තියෙනවා ගල්වල පවා. මේ කතිකාවත් එහෙම නැත්නම් මේ නියමයන් කැඩුවොත් එම අපායට යනවායි කියලා. මොකට රජ කෙනෙක් අපාය පෙන්නන්නේ? අන්න ධර්මය එතනින් පෙන්නලා මිනිස්සු හික්මවන්න කටයුතු කරා. ඒකේ අනිත් පැත්ත ගත්තාම කොයිතරම් බුදුහාඳුරෝ විනය නීති පැනෙව්වා වුණත් ඒක ක්‍රියාත්මක කරන සමහර අවස්ථාවල රජතුමාගේ අනුග්‍රහය ඕන, පාලක පක්ෂයේ අනුග්‍රහය ඕන. මෙතෙන්දිත් මේ කරන්නේ එක එක නිකායවල පාර්ශ්වවල තමන් ඉතාමත් වටින විදිහට විනය පිටකයට අනුකූලව, ආයෙන් බැහැරව ගිහිල්ලා නෙමෙයි, බුදුහාඳුරෝ දේශනා කරපු විනය පිටකයට අදාළ විදියට මේ කාලේ තත්කාලීන දුර්වලකම් තියෙනවා නම් ආරාම පාලනේ, නැත්නම් භික්ෂුන් වහන්සේගේ දුර්වලකම් තියෙනවා නම් අන්න ඒවට පිළියම් යොදන කතිකාවත් පිළියෙල කරගෙන ඒ ඉල්ලා සිටින මොකද්ද මේ කතිකාවත් බලගැන්වීම සඳහා ලියාපදිංචි කිරීමට රජයේ පනතක් ගේන්න කියලා. මේක තමයි මේ ගෙනල්ලා තියෙන පනත. හොඳයි. අනිත් කාරණා මටත් ටිකකට පොඩ්ඩක් එකතු කරන්න තියෙනවා. එහෙමයි. මේ පුරාණ කාලේ මේ රට පාලනය වුණා කියන්නේ ලෝසිරිතයි දහම් සිරිතයි එක්ක. ඒතකොට ලෝසිරිත කියන එක කොතරම්කවත් ලියලා තිබුණේ නැහැ. දහම් සිරිත කියන එක ධර්මයෙන් නියෝජනය කරන චාරිත්‍ර වාරිත්‍ර ආදී දේවල්. අපේ රටේ නීති පොත ලියන්න ඉස්සෙල්ලා අපේ රට දිගටම පාලනය වුණේ ලෝසිරිතයි දහම් සිරිතයි අනුව කියලා අපේ සෙල්ලිපි වලම කියලා තියෙනවා. ඉතින් ඒක ටිකක් කල්යනුවට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ ප්‍රමාණවත් නොවන නීතිමය බලයක් වමනා කරලා තිබුණා. ඒ වගේ දැන් වමනා කරලා තියෙනවා. දැන් ස්වාමින් වහන්සේලාගේ කතිකාවතට අනුව යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් යම් වරදක් කරලා තියෙනවා නම් ඒ භික්ෂුවට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ වචන බොහොම පළල් වචන. පළවෙනි එක පරාජිකා. පරාජිකා කියලා කියන්නේ එයාට පැවිද්දේ අයිතියක් නැහැ. ඒතර පැවිද්දේ අයිතියක් නැහැ කියන ඒ තීරණේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ලැබුණාට පස්සේ ආපහු එයා පැවිද්දේ ඉන්නේ නැහැ. පැවිද්දේ ඉන්න එයාට අයිතියක් නැහැනේ. පැවිද්දේ ඉන්නේ නැහැ. එතකොට දැන් අද පැවිද්දේ ඉන්න අයිතියක් නැහැ කියලා යම් විදිහකින් අපි කතිකාවතක් අනුව තීරණේ කළත් ඒ පුජ්‍යලා පැවිද්දෙන් අයින් වෙන්නේ නැත්නම් එයාව එතනින් අයින් කරන්න බලයක් තියෙන්න ඕන නීතිමය බලයක්. ඒ නීතිමය බලය දෙන්නේ කවුද? රජයෙන් දෙන්නේ. ඒකට තමයි මේ පනත ගේන්නේ. මේ පනතට අනුව ඒ නිකායවල කතිකාවත් ලියාපදිංචි කරලා ඒ කතිකාවත්වල විදියට යම්කිසි විදියකින් භික්ෂුන් වහන්සේ නමකට චෝදනාවක් පරූපවාදයක් එහෙම නැත්නම් වෙන අමාරු වරදක් සිද්ධ වුණා නම් ඒ තැනත එතනින් ඉවත් කිරීමට අර බුදුරජාන් වහන්සේගේ විනය පිටකේ පරාජිකා කියලා තියෙන එක හරියට මේ තල්ගහක කරටි කැඩුණා වගේ. තල්ගහක කරටි කැඩුනට පස්සේ ඒ තල්ගහේ ආයේ දළු දාන්නේ නැහැ. තල්ගහේ දළු දාන්නේ නැහැ. පුවක් ගහේ කරටි කැඩුනාම ඒක දළු දාන්නේ නැහැ. ඒ වගේ ආධ්‍යාත්මික ශක්තිය කොතනින්ටවත් එහාට ගමන් කරන්න බෑ පරාජිකා නම්. එහෙනම් එයාට තියෙන්නේ සිවුරු අතෑල්ල දාලා
ගිහි ජීවිතයට අනේකයි. ඒක එදා හරි. දැන් එහෙම යම් කිසි විදිහකින් කතිකාවතට අනුකූල භික්ෂුවකට ඔප්පු කළත් මේක මේ පරාජිකාව කියන එක ඒකචේ හේතුවක් නිසා නෙවෙයි, නොඑක් නොඑක් කරුණු වලින් අදින්නාදාන පරාජිකාව කියලා තියෙනවා. ඉතින් ඒ පුජ්‍යලයා එතනින් ඉවත් වෙන්නේ නැත්තම් ඉවත් කිරීමට උවමනා කරන නීතිමය බලයක් ගැනීම තමයි මේ පණතෙන් කරන්නේ. හොඳමයි අපි ආදරයෙන් බලන්න. අදත් සංඝ සභාව මගින් අපේ එක එක පාර්ශ්වවල සංඝ සභාව මගින් අපේ නායකහඳුර මතක් කරපු විදිහට වැරදි කරපු හාමුදුරුවෝ නිකායෙන් අස්කරන දාන භික්ෂුත්වය යන්නේ නැහැනේ. අදත් තැන් තැන්වල ගිහිල්ලා ඔය අකටයුතුකම් ඔය කියන්නේ පොදුවේම සංඝයා වහන්සේලා වදින් අපිත් බැනුම් ගන්නවා සමහරවිට ඒ කට්ටියට ඕන විදිහට ස්වෛරීව හැසිරෙනවා. අවිනේ වැඩ ඕන තරම් කරනවා. කළා සාසනයට නිගරු කරනවා, සංඝ සමාජයට නිගරු කරනවා. කරන දෙයක් නැහැ. මනකාන්දරන්ටවත් බලයක් නැහැ. අර සිවුර කඩලා එලවන්නේ. එහෙමයි අපේ හඳුරන්නේ. දැන් මේ ඉතිහාසයත් එක්ක බලද්දි දැන් අර පන්සල කේන්ද්‍ර කරගත් සමාජයක් අපේ තිබුණේ. අපේ නායක හාමුදුරුවෝ තමයි භාෂාව ඉගැන්වුවේ අපිට. සංස්කෘත භාෂාව ලියන්න කියන භාෂාව ඉගැන්වුවේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඒ නිසා ජනතාවත් එක්ක ඍජු බැඳීමක් වැඩි වර්ධනය වෙන්න ගත්තා. සමාජය සංකීර්ණ වෙන්න ගත්තට පස්සේ වර්තමානයේ මේ ආපු භික්ෂු පරපුර අති උත්තම සංඝ පරම්පරාව වර්තමානයේ ඉන්නේ කොතනද? ඔය කියන තැන් පනතත් එක්ක සංසන්දනාත්මක සහ කාලීන නිදර්ශන කීපයකුත් එක්ක අපි සාකච්ඡා කරනවා. පුංචි විරාමයක් අරගෙන මදකට අවසර දෙන්න පුංචි විරාමයක් ගන්න.